ආදරණීය දුව පුතේ ග්‍රේඩ් 7 එකේ පළවෙනි පාඩම උගන්වන්නයි මම සූදානම් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මම කවුද කියලා කියන්නම්කෝ. මම අවුරුදු 30ක් විතර පාසල්වල උගන්නා අධ්‍යක්ෂ සහිත ගුරුවරයෙක්. දැනටත් ජාතික පාසලක ඉංග්‍රීසි විෂය උගන්වන ලබන ගුරුවරයෙක්. ඒ නිසා මා සමග රැඳී සිටින්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. මම ඉංග්‍රීසි ටීචර් w.i channel එක ඔයගොල්ලන්ට අවශ්‍ය සියලුම පාඩම් කරනු ලබනවා. ටෙක්ස්ට්බුක් එකේ තියෙන මේ සියලු පාඩම් ඒ වගේම ඇක්ටිවිටීස්, ටර්ම් ටෙස්ට් පේපර්ස් මම කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී මගේ වීඩියෝස් වල. ඒ නිසා මා සමග විශ්වාසයෙන් රැඳී සිටින්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා හිටිනවා. යුනිට් 1 what you see මේ ඔයගොල්ලන්ගේ පොතේ 7වෙනි ශ්‍රේණිය පොතේ තියෙන පළවෙනි පාඩම මම ඒක මේ බෝඩ් එකේ කියලා තියෙනවා. අපි බලමු මොකද්ද කියන්නේ කියලා. What you see. You කියන්නේ ඔබනේ. See කියන්නේ දකින්නවා, පෙනෙනවා. පෙනෙන්නේ නෑවා. ඒ මොනවද ඔබ දකින්නේ කියන එක what කියන්නේ මොකද්ද කියන එකනේ. මොනවද ඔයා දකින්නේ, මොනවද ඔයාට පේන්නේ කියන අදහසයි තියෙන්නේ. බලමු මෙතන ඩයලොග් එකක් කියනවා මොනවද මේගොල්ලෝ කියන්නේ කියලා. It's Saturday afternoon. It කියන්නේ ඒක Saturday සෙනසුරාදා දවසක පස්වරුවක්. Afternoon කියන්නේ පස්වරු කියන එකනේ. පස්වරුවක් Sandhya and her friends. Sandhya සහ ඇගේ friends ලා ආ ඉන්නවා. ආ කියන්නේ ඉන්නවා. Out in the garden. එළියේ ඉන්නවා, වත්තේ ඉන්නවා කියන අදහස මේ තියෙන්නේ. ආ කියන්නේ ඉන්නවා, වෙනවා, තියෙනවා කියන එකයි. ඇත්තටම am is ආ කියන්නේ ඉන්නවා, ඉන්නවා එහෙම නැත්නම් වෙනවා, එහෙම නැත්නම් තියෙනවා කියන අදහස. මෙන්න මේ ටික තමයි එන්නේ. එතකොට මෙතෙන්දී ඉන්නේ මෙතන ඉන්නවා කියන අදහසයි මෙතෙන්ට එන්නේ මේ පන තියන අය නිසා. ඒගොල්ලෝ වත්තේ ඉන්නවලු. කවුද මේ ඒගොල්ලෝ? සංගිය යගේ යාළුවෝ ටිකයි. ඒගොල්ලෝ ඉන්නවා, බිනුරු ඉන්නවා, රාජන් ඉන්නවා, ඒ වගේම සන්ද්‍රියා ඉන්නවා, ඒ වගේම කවීෂා ඉන්නවා. බලමු මේ කට්ටිය මොකද කියන්නේ කියලා. වෙනුර කියනවා ආයි රාජන්, we have been waiting for you. wait කියන්නේ පුතේ අපි නැවතිලා බලා ඉන්නවට. බලාගෙන හිටියා ඔයා එනකන්. බලාගෙන ඉන්නවට තමයි wait කියලා කියන්නේ. නැවති බලා සිටිනවට ඇත්තටම wait කියලා කියන්නේ. අපි wait wait කියලා කිව්වොත් එයින් අදහස් කරන්නේ ඔයා නැවතිලා බලා ඉන්න කියන එකයි. we have been waiting කියන්නේ view කියන්නේ අපි been waiting කියන්නේ අපි ගොඩක් වෙලාවක් ඉඳන් බලා ඉන්නවා for you ඔයා එනකන්. ඔයා සඳහා කියන එක එයින් තේරුම් ගන්න. රාජන් කියනවා hi everybody හැම දිනාටම. there's something wrong with my bicycle. අයියෝ something wrong. යම් දෙයක් wrong කියන්නේ වැරදි කියන එකනේ. යම් දෙයක් වැරදි මගේ bicycle කියන්නේ මගේ bicycle එක මොකක් හරි පොඩි upset එකක් වෙලා. ඒකයි මට පරක්කු වුනේ. වෙනුර කියනවා why? ඇයි? what's wrong? ඇයි මොකද්ද වැරද්ද? wrong කියන්නේ වැරදි කියන එකනේ. මොකද්ද වැරද්ද කියන එකනේ. එතකොට කියනවා රාජන් කියනවා I don't know. no කියන්නේ දන්නවා කියන එක. දන්නවා මන් දන්නේ maybe maybe කියන්නේ වෙන්න පුළුවන් කියන එකයි. වෙන්න පුළුවන්. it's the chain. සමහර විට ඒක chain එකේ මොකක් හරි පොඩි upset එකක් වෙන්න පුළුවන්. වැරද්දක් වෙන්න පුළුවන්. වෙන්න කියනවා why don't you take it to a mechanic. take කියන්නේ ගන්නවා, අරගෙන යනවා කියන අදහස මෙතෙන් දෙන්නේ. ඇයි ඔයා අරන් ගියේ නැත්තේ? ඒක අරන් ගියේ නැත්තේ mechanic කියන්නේ කාර්මික ශිල්පියාට. කාර්මික ශිල්පියා. ඇයි ඔයා අරන් ගියේ නැත්තේ කාර්මික ශිල්පියෙක් ගාවට? ඒක yes I must. must කියන්නේ යුතුයි කියන එකයි. ඔව් මං එහෙම කළ යුතුයි. I කියන්නේ මමනේ. I must කියන්නේ මං එහෙම කළ යුතුයි. by the way ඒක නෙමෙයි මේ කොටස හොඳ යෙදුමක්. by the way කියලා කියන්නේ ඒක නෙමෙයි කියන්නේ it is not කියන එක නෙමෙයි. by the way කියන්නේ අපි කතා කර කර ඉන්න මාතෘකාව වෙනතකට ගන්න වුණාම අපි අහන by the way how is your mother කොහොමද ඔයාගේ අම්මට අන්න ඒ වගේ අදහසක් එන්න. by the way ඒක නෙමෙයි. I have to leave. රාජන් කියනවා ආවෙත් එයා ලේට් වෙලා. කියනවා I must. එහෙම කළ යුතුයි. by the way කියන්නේ I have to leave. leave කියන්නේ පිටත් වෙනවට. පිටත් වෙනවා. යම් ස්ථානයකට යනවට. I have to leave. I කියන්නේ මට. have කියන්නේ තියෙනවා. මට තියෙනවා leave වෙන්න. මට ලියු වෙන්න තියෙනවා a little early. little කියන්නේ පොඩ්ඩක්. early කියන්නේ වේලාසනින්. today. early කියන්නේ මොකටද? වේලාසනින්.
මට පොඩ්ඩක් වේල පහින් යන්න ඕන ටුඩේ කියන්නේ දුවේ පුතේ අද කියන එකනේ අද මට අද පොඩ්ඩක් වේල පහින් යන්න ඕනලු ඒකම සංග්‍රිය අහනවා why is that why කියන්නේ ඇයි කියන එකනේ why එහෙමකෝ ඒ ඇයි කියලා අහනවා රාජන් කියනවා I have to give a speech මට තියෙනවා give කියන්නේ දෙන්නනේ speech කියන්නේ කතාව මට තියෙනලු කතාවක් දෙන්න give කියන්නේ දෙනවා කතාවක් දෙන්න තියෙනවා කියන්නේ කතාවක් පවත්වන්න තියෙනවා on monday monday කියන්නේ සඳුදානේ බලන්න එක දාලා තියෙන ප්‍රිපරේෂන් එක දවසකට ගැලපෙන ප්‍රිපරේෂන් එක මොකද්ද on ඒවත් ඔයගොල්ලන්ට විභාගෙට එනවා මේ 11 විභාගෙටත් එනවා ඉන්න මතක තියාගන්න ඕ what's it about ඕ what's මේ මොකක් ගැනද කියලා අහනවා about කියන්නේ ගැන කියන එකට about කියන්නේ ගැන මේ මොකක් ගැනද it ඒක මොකක් ගැනද ඔය කතාව it's about my school ඒක මගේ ස්කෝලේ ගැන කරන කතාවක්. I have to prepare. Prepare කියන්නේ පිළියෙල කරනවා පිළියෙල වෙනවට. පිළියෙල වෙනවා. පිළියෙල කරනවා කියන අදහසක් තියෙනවා. මට පිළියෙල වෙන්න ඕන for it. මට ඒකට සූදානම් වෙන්න ඕන කියන එකයි ඒ කියන්නේ. For it ඒ සඳහා. All right, all right. හරි 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 ඔක්කොම හරි. Friends, what's new today? අද මොකද්ද new? අලුත්. Today කියන්නේ අදනේ. අද මොකද්ද අලුත් එකක් තියෙන්නේ? අලුත් යමක් අපි ගාව තියෙනවද අද? I got something to show you. Genura kiyenawa I got. Mama I have got kiyana eka me tiyenne. I have got kiyanne mama gena hella tiyenawa something. Yam deyak. Show kiyanne pennanna. You obata pennanna mama gena hella tiyenawa ogolanta pennanna but yam deyak gena hella tiyenawa baduwa gena hella tiyenawa mama pennanna. Sandhya kiyenawa. Is it a new magic trick? ආයි මොනවද ඔයා මේ අනිවාර්යෙන් ගෙනහැලා ඇත්තේ නම් අලුත් මැජික් ට්‍රික් එකක් අපි මැජික් කියන වචනේ හොඳට අහලා තියෙනවානේ ඒක සිංහල තේරුම නම් ඇස් බැඳුම් කියන එක ඒ කියන්නේ ඇස් රවට්ටලව ටක් ගාලා තියෙන දේවල් මායාවෙන් පෙන්නවා ට්‍රික් කියන්නේ උපායක් උපායයට කියන්නේ ඔයා මොනව හරි මැජික් වලින් කරන උපායයද මේ කරන්න හදන්නේ no it is not නෑ නෑ එහෙම කන්නේ නෙමෙයි what's it then ආ එහෙනම් මොකද්ද then කියන්නේ එහෙනම් ඒහෙ නම් what's it then නනුරු එහෙනම් මොකද්ද මේ වෙනුර මම ඉතින් ටික මෙතන ලිව්වා බෙන්ර කියනවා well I am going to shake shake කියන්නේ සොලවනවට පොලවනවට කියන්නේ සොලවනවා the water in this bottle මේ බෝතලේ තියෙන වතුර ටික මම දැන් හොලවනවලු එහෙම කියනවා මම ඒක හොලවන්නයි මේ යන්නේ රාජන් කියනවා ආ then something like tornado is made tornado කියන එක දුලබ්බතාලා අහලා ඇති අපිට පේන දකින්න සමහර වෙලාවට පිටවෙනේල දූවිලි වල තියෙන තැන් වල වතුර තියෙන තැන් වල මෙහෙම මෙහෙම අර හැරකේයි කැරකේයි උඩට යනවා වගේ තේරෙන්නේ ඒක එන්නේ වගේ එකක් ඔයා මේ හදන්නද හදන්න කියලා අහනවා මේ කියන්නේ හදනවනේ එහෙනම් something like එහෙනම් ඒක ඔය like කියන්නේ මෙතන කැමතිනේ වගේ කියන තේරුම් දුවේ පුතේ ඒ කියන්නේ මේ tornado වගේ එකක් ඔයා හදන්නද හදන්නේ ගමන කවීෂ කියනවා do you know this trick ඔයා දන්නවද මේ ට්‍රික් එක ඔයා දන්නවද මේ do you know කියන්නේ ඔබ දන්නවද this trick මේ උපාය මොකද්ද කියලා දන්නවද රාජන් කියනවා yes ඔව් මම දන්නවා නැත්නම් ඉන්නව කරන්නේ නැහැ i learned learn කියන්නේ ඉගෙන ගත්තා කියන එකයි ඉගෙන ගන්නවා දැන් මේක තියෙන්නේ past tense එක learn කියන එකේ past tense එක learned කියලා මෙතන තියෙන්නේ past tense එක මම මේක ඉගෙන ගත්තේ it from නවිනු නවිනුගෙන් තමයි මම ඉගෙන ගත්තේ සම්ප්‍රියා කියන ඕ ග්‍රේට් නියමයිනේ කවිෂ කියනවා i need a glass of water මට සොන මමත් පොඩි වැඩක් කරන්නයි හදන්නේ i need කියන්නේ අවශ්‍ය වෙනවා need කියන්නේ මොකද දුවේ පුතේ අවශ්‍ය වෙනවට මට අවශ්‍ය වෙනවලු glass of water වතුර වීදුරුවකුත් ඒ වගේම piece of cardboard cardboard piece කියන්නේ කෑල්ල කැබැල්ලකුත් මට ඕන ඔන්න ඔය ටිකෙන් තමයි මෙතන ප්‍රශ්න ටික අහලා තින්නේ මේ ටික තමයි මම පුතාලට පැහැදිලි කරේ දුලට දැන් මෙන්න ප්‍රශ්න වර්ගයක් දීලා තිනවා මේ ප්‍රශ්න ටික තමයි මම මෙතන ලියලා තින්නේ අපි බලමු මොනවද මේ අහලා තියෙන ප්‍රශ්න කියලා when did the friends meet when කියන්නේ කවද්ද නැත්නම් කොයි වෙලාවේද කියන එක කවද්ද කොයි වෙලාවේද when did the friends meet කොයි වෙලාවේද meet වුනේ මේ උඩම තියනවානේ It's Saturday afternoon. කවද්ද කියලා තියෙනවා. කොයි වෙලාවෙද කියලා තියෙනවා. වෙලාවක් නැතුවාට පස්වරු කියන අදහස් තියෙනවා. Saturday afternoon. ඒකට උත්තරේ මොකද්ද? Saturday afternoon.
after day afternoon Saturday පස්වරි තමයි හමු වෙන්නේ මෙන්න මේක තමයි උත්තරේ ලියන්න ඕන එතකොට where did they meet where කියන්නේ කොහෙදනේ කොහෙදනේ where කියන්නේ did they meet meet කියන්නේ හමු වෙනවට එතකොට කොහෙද දානවා මේගොල්ලෝ හමු වුනේ කොහෙද කොහෙදද they කියන්නේ ඔවුන් meet කියන්නේ හමු වුනේ කොහෙදද හමු වුනේ Sandhya and her friends are out in the garden එතකොට කොහෙදද හමු වුනේ out in the garden සන්ධ්‍යායි ඇගේ යාළුවෝයි හමු වුනේ out in the garden එතකොට යාළුවෝ ඇවිල්ලා තියෙනවා එහෙනම් මේ කොහෙදද හම් වෙලා තියෙන්නේ Sandhya's garden එකේ කියන අදහස නේද මෙතන කියවෙන්නේ we have been මේ බලන්න Sandhya and her friends are out in the garden එතකොට මේ garden එකේදී තමයි හමු වුනේ mostly it is Sandhya's garden they meet Sandhya's garden garden ඒක වල හමු වුනේ එතකොට ඊළඟ එක අපි බලමු who are the friend කවුද who කියන්නේ කවුද කියන එකයි කවුද කවුද මේ ආ වෙන්නේ මං කියවා කියන්නේ වෙනවා කියන එක කවුරුන්ද වෙන්නේ මේ friends ලා මේ යාළුවෝ ටික කවුද දුවේ පුතේ මේ බලන්න වෙනුර ඉන්නවා රාජන් ඉන්නවා සන්ද්‍රියා ඉන්නවා මේ ලේපලාපු එක්කෙනා ඉන්නවනේ නේද කවුද ඉතින් රාජන් ඉන්නවා ඉතින් අපි මෙන්න මේ කට්ටියගේ නම් ටික ලියවන්නම් හරි වෙනුර රාජන් සන්ද්‍රියා කවිෂා කවුද මේ යාළුවෝ ටික වෙනුර රාජන් සන්ද්‍රියා එන් කවිෂා නේද කවිෂා මේ යාළුවෝ ටික නම් ටික බලලා ලියන්න පුළුවන් Who came late? Who කියන්නේ කවුද? Came කියන්නේ ආවේ, late කියන්නේ පරක් වෙලා. කවුද පරක් වෙලා ආවේ? මෙයා කියන්නේ මේ we have been waiting for you. අපි බලාගෙන හිටියනේ ඔයා. එයාද රාජන් කියනවා I everybody. Yeah something wrong with my bicycle. මගේ බයිසිකලෙ මොකද්ද අවුලක්? අප්සෙට් එකක්. ඒකයි. මොකක් හරි වෙලා වැරද්දක් වෙලා. ඒ කියන්නේ කැඩිලා. ඉතින් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා කවුද රාජන් තමයි පරක් වෙලා ආවේ. රාජන්. රාජන් came late. එතකොට what did venura show what කියන්නේ මොකද්ද did කියලා කියන්නේ අතීත කාල ප්‍රශ්නයක් අපි අහනකොට මුලට දානවා කට්ලුගෙන් මොකද්ද show කලේ මොකද්ද show කලේ කියන්නේ මොකද්ද පෙන්වන්නේ his friends මොනවද යා පෙන්වන්නේ what did venura show his friend venura මොකද්ද පෙන්වන්නේ පුතේ යාගේ friends ලට මොකද්ද පෙන්වන්නේ කියලා බලමු venura පෙන්වන්නේ මොකද්ද are you got something to show you Is it a new magic trick? මොකද්ද පෙන්නේ? දැන් මේ ටික කියාගෙන යනකොට අපිට තේරෙනවා මේ පෙන්ලා තියෙන්නේ. වෙන්න කියනවා well I am going to show the water in the bottle. මම ඔයාලට වතුර බෝතලයක් අරගෙන මේ වතුර බෝතලෙට මොකද වෙන්නේ කියලා පෙන්වන්න යනවා. එහෙනම් රාජන් එතකොටම කියනවා then something like Ronaldo is me. එහෙනම් පෙන්නේ මොකද්ද? ඒක නොකිය කියන්නේ මොකද්ද? එයා පෙන්න්නේ මෙන්න මේ Ronaldo something like Ronaldo. ඒක තමයි ලියන්න ඕන මෙතෙන්ද. Something like a tornado. මෙන්න මේ ටික තමයි දුර පුතාලා මේ උත්තරයට ගන්න ඕන. Something like a tornado. මෙන්න මෙතනින් බල්ල ලියන්න. ඒක පැහැදිලි ඔයගොල්ලන්ට. Something like a tornado. What is Kavisha going to do? මොනවද ඒක Kavisha කරන්න යන්නේ? Kavisha කරන්න යන්නේ මොකද්ද බලමු යා කියනවා. එයා කියනවා I need a glass of water and piece of cardboard. කවිෂත් මොකද්ද කරන්න යන්නේ? කවිෂ කරන්න යන්නේ මේ වතුර වලින්ම කරන වැඩක් තමයි. කාඩ්බෝඩ් එකක් එහාට ඕනලු. ඒ වගේම එයාට ඕන මොකද්ද? glass of water. එතකොට කවිෂ කරන්න යන්නේ කොබල මෙතනින් ඒ උත්තර හොයා ගන්න පුළුවන්. glass of water and piece of cardboard අරගෙන කවිෂත් කරන්න යනවා. water trick එකක් තමයි, magic එකක් තමයි කරන්න යන්නේ. water magic වතුරෙන් පෙන්නන මැජික් එකක් තමයි යක් කරන්න යන්නේ එතකොට ඔබට උත්තරේ ලිව්ව හැකි water magic එකක් කියලා ලිව්වා නම් හොඳට ගැලපෙනවා හොඳයි අපි ඔයගලට මේ පාඩමේ අපහැදිලි තැනක් තියෙනවා නම් මගේ දුරකථන අංකය මෙතන තියෙනවා ටෙලිෆෝන් නම්බර් එක ඔයගලන්ට අපහැදිලි යමක් මගෙන් විමසන්න පුළුවන් ඕන වෙලාවක අපි දැන් බලමු activity 2 එක